කියවීම මිනිසා සම්පූර්ණ කරා යන ෆ්‍රැන්සිස් බේකන්ගේ ආත්‍ය අප අතර බොහෝ ජනප්‍රිය වන නමුදු සාකච්ඡාව මිනිසා සූදානම් කරා යන ඔහුගේම උද්ෘතේ එතන ප්‍රකට නැත. එහෙත් වෘත්තීය ජීවිතයේදී නම් ඒ පමණට හෝ ඊටත් වැඩියෙන් වැඩගත් වේ. වැඩ ලෝකෙට පය තැබීමේ සිට දෛනික වෘත්තීය කටයුතු දක්වා සෑම තැන්හිම සාකච්ඡාව තුළින් කිසියම් එකඟතාවයකට පැමිණීමට සිදුවීම සුලභය. පෞද්ගලික ජීවිතයේදී එකිනෙකා කතිකාව කර ගනිමින් අධිකරගත හැකි එකඟතාවන් අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය වැඩි දියුණු කරයි. මේ ආකාරයේ දූරදර්ශී හා ප්‍රශස්ත සංවේදන කාර්යාල කර්මාන්ත හෝ වැඩ වර්ධනයේ සම්බන්ධයෙන් පරස්පර හෝ විවිධත්වයෙන් යුත් අදහස් තිබිය යුතුමය. එහෙත් ඇතම් අදහස් අපි පිළිකෙව් කරන්නේ ඒ අපේ මතය හෝ අවශ්‍ය විදිය නොවන නිසාය. නමුත් තනිකාගේ අසින් බලන කල ඔහුගේ ප්‍රශ්නයත් ඒම මිස අන් කිසිවක් නොවේ. ඔහුට අවශ්‍ය ඔහුගේ විදි හා මතයයි. මෙහිදී යමෙක්ගේ මතය ක්‍රියාත්මක විය යුතුය. ඇතැම් විට සාකච්ඡාමකින් අතරමඟ තැනකට පැමිණීම හෝ එක් අයෙක්ගේ මතය කරා පැමිණීම සිදු විය හැකිය. මෙහිදී ඒකේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ අන්තර්ගත කරුණුවලට වඩා අනිකාව පෙළඹවීම සඳහා යම් පුද්ගලෙක්ට ඇති ශක්තිතාවය මතය. ලාංකීය සමාජය තුළ ප්‍රකටව දැකිය හැකි ලක්ෂණය සාකච්ඡා සම්මුතියකට යාමට වඩා විවාදයකට එළඹීමයි. එක්ව වැඩ කළ යුතු පිරිස අතර විසංවාදය වර්ධනය කර ගනිමින් පරිහානිය කරා යෑමට මෙම විවාදයේ මිවහල් වේ. විවාදයේ ජයග්‍රහණයක් කරා කැඳවාගෙන යන්නේවත් සත්‍යයට මඟ පෙන්වන්නේවත් නැත. ඒ යමෙක්ගේ තාර්කික ශක්තිය හා සංනිවේදන කුසලතාව මත බලා සිටිනුගේ ඇසෙන් ජයග්‍රහකයෙක් නිර්මාණය කරයි. නමුත් අත්‍යවශ්‍යම කරුණු අනිකාගේ හතවත දිනා ගැනීමට නොහැකි වේ. එපමණක් නොව අනිකා තුළ අමනාපිත වර්ධනය කරයි. ඊටත් එහා යන ක්‍රියාවන්ට මඟ පෙන්වන අවස්ථාද නැත්තේ නොවේ. විවාදයේ දෙපැත්තක පෙන අවියක් වැනිය. ඒ පාවිච්චි කරන්න අතින්ද ලේගල යනුවෙන් කියන්නේ දෙහිනි. සාකච්ඡාව මිනිසුන් දිනාගත හැකි දුරාවබෝධයෙන් සමනය කළ හැකි සහෘදයන් නිර්මාණය කරගත හැකි මගකි. එහෙත් නිශ්චිත සාකච්ඡාවන් හා නන් දෙඩවීමක් අතර පැහැදිලි වෙනසක් තිබේ. සාකච්ඡාවට එළඹිය යුත්තේ පෙර සූදානමක් සහිතවයි. සාකච්ඡාවට එළඹෙන පුද්ගලයා ඔහු කතා කරන්නට යන දෑ පිළිබඳ සිටිය යුතුය. පිළිවෙලකටම අදහස් ගොනු කරගත යුතුය. මූලික අදහස් සනාථ කර ගැනීමේ පදනම වටහා ගත යුතුය. අරමුණ මගින් කරුණාවලට මඟ පෙන්විය යුතුය. ඔහුගේ අව්‍යාජ හා අවංකභාවයේ පිළිඹවන ආකාරයට ඒ ඉදිරිපත් කිරීමට සූදානම් විය යුතුය. එහෙත් වැදගත්ම කොටස ඒ නොවේ. තම කතා කරන්න යන දේ ගැන සිතනවාට වඩා දෙගුණයක් විසංවාදී පාර්ශවයක් කතා කරන්න තියෙන දේ ගැන කල්පනා කළ යුතුය. ඔවුන් ඉදිරිපත් කළ හැකි කරුණු ඒවායේ පදනම ඒවාට දීමට අපේක්ෂා කරන පිළිතුරුවල හරය ගැන දෙවරක් සිතිය යුතුය. ඔබ සාකච්ඡාවේ මාධ්‍යයේ සිටින අතරමැදියෙකු නම් සමගිය රැකෙන ආකාරයට දෙපාර්ශ්ව වටමේසිතුල පළදායි ලෙස රඳවා ගත යුතු ආකාරයත් සාකච්ඡාව මෙහෙවිය යුතු දිශාවත් අපේක්ෂිත ප්‍රතිඵලයේ හරයක් පිළිබඳ නිසි දැනුමක් තිබිය යුතුය. සාකච්ඡාවේදී අනිකාගේ ආත්ම ගෞරවයට විශ්වාසයට හෝ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයට වචන හෝ අදහස් මතුරු කිරීම අතිශයින් වැදගත්ය. නිඳ අපහාස හෝ තර්ජන ගර්ජන මගින් කිසි දිනක යමක දිනා ගත නොහැක. එමගින් සිදුවන්නේ ඔහු හෝ ඇය තව තවත් ඈත් වීම පමණි. සාකච්ඡාවට එළමෙන කවර පාර්ශ්වයක් වූද වටහා ගත යුත්තේ හැම පාර්ශ්වයකටම එක හා සමාන වටිනාකමක් ඇති බවය. කාර්යාලය හෝ ආයතනයේ කවර තරාතිරමක් දැරුව සාකච්ඡා මේසේදී අසුන් ගන්නේ සාමාන්‍යයෙන් හැටියටය. කම්කරුවන් හා හාමුදුරන් අතර එකඟත්වයේ පිළිමඳ අදහස සාකච්ඡාවට ගැනීම නිදසුනක් ලෙස සැලකන්නේ නම් දෙදෙනා පෙනී සිටින්නේ තම අයිතිවාසිකම් වෙනුවෙනි. මෙහිදී බලය හෝ ශක්තිය මත පදනම්ව සාකච්ඡාව කෙලවර කර ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ නිමාවනු ඇත්තේ ආයතනයට අන්තරාකාරී විසඳුමක් උදා කරමිනි. හාමුදුරන් තමා කෙරෙහි ඇති අයිතිය ප්‍රාග්ධනය හෝ බලය උපයෝගී කරගත් විට කම්කරුවන් සමාන තත්ත්වයක සිට ඔවුන් සමග සාකච්ඡා මේසට එළඹීම විහිළුවක් කෙනෙකුට සිතෙන්නට පුළුවන්. එහෙත් ප්‍රතිඵල ගෙන නොදෙන බලයන් මර්ධනය කිරීමට තැත් කරන සාකච්ඡාවට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැනි ආයුධ පාවිච්චි කිරීමට කම්කරුවන් පෙළඹුණු ඇත. ඒ සඳහා ඇති නීතිමය රැකවරණය යටතේ අවශ්‍යතාවය මතු කර ඇති අයිතිවාසිකම් වලට ස්වභාවය අනුව ඔවුන් තව තවත් ශක්තිමත්ුණු ඇත. දැන් මේ විසඳා ගැනීමට නැවත සාකච්ඡා මේසට පැමිණීමට සිදුවන ඇත. එහෙත් පළමු සාකච්ඡාවේ වැරදි මෙහෙවීම සහ උද්ගත වෙති තත්ත්වය නිසා දෙපාර්ශ්වයේ හොඳ හිත ඇත්තේ අවශ්‍ය සහගත අඩියකය. බොහෝ විට දෙපාර්ශ්වයෙන් පෙළුණු ඇති අරවුල නිම කර ගැනීමේ අවශ්‍යතාවෙන් විය හැකිය. නමුත් සිය ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්නයේ මූලික ප්‍රශ්නය අභිමාන ගී සිටී. දෙපාර්ශ්වයේම අපේක්ෂා කරන්නේ ගෞරවනීය විසඳුමකි. ඒ අවසාන වශයෙන් රැඳී ඇති අයිතිවාසිකම් හා මූලිමය විසඳුම ඉක්මා යන තැනකය. එනම් මණිකාට නිසි පිළිගැනීම දීම තුළය. සමහර විට සාකච්ඡාව සඳහා මේ නිසි අවස්ථාව නොවිය හැක. උණුසුම් ආවේගයෙන් නිවෙන්නට හැර දෙපිටසම අඩියක් පසුපසට තබා අනිකාගේ ප්‍රතිරූපයට හානිය නොකිරීමට කටයුතු කිරීම අගනේය. මිනිසුන් ලෙස ගත් කල අප හැම කෙනෙක්ම අතින් වැරද සිදුවේ. වඩත් වැදගත් දේ වන්නේ ඒවා නිවැරදි කර ගැනීමය. වරදක් සිදු වූ කල සාකච්ඡා විදිය හරහර මතු කිරීමෙන් පිළිතුරු සොයාගත නොහැක. කලියුත්තේ ඊළඟ පියවරට යාමයි. සෑම ගැටලුවකම අමිහිරි තැන්ද හමුවේ. ඒවා පසුකර යාමට තරම් ප්‍රඥාවද හැකියාවද තිබිය යුතුය. ඔබ හැම විටම නිවැරදි නොවිය හැක. මන්ද ඔබ ළඟ ඇති කරුණ හෝ දැනුම අඩුපාඩු සහිත විය හැක. ඔබ නිවැරදියි විශ්වාස කිරීමේ හැකියි.